Hi guys, ඉතින් කොහමද? ඉතින් ඔන්න තවත් ලස්සන vlog එකක් කරන් තමයි අද මං ආවේ. අද ඔයාලා බලලා ඇති මම මේ කොහෙද යන්නේ මොයි යන්නේ මේ තැඹිලි බන්නේ කියලා. මාමායි අද ඉසුරුයි දෙන්න යනවා. ලංකාවේ තියෙන උසම තැනක් බලන්න. හැබැයි ලංකාවේ කියන්නේ මේක කොළඹ තමයි තියෙන්නේ. මේක හදපු එකක්. අපි යමු ඉතින් ගිහිල්ලාම කියන්න. මොකටද අපි යන්නේ? කොහෙද යන්නේ? මොනවද බලන්නේ කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී සිටින්න ස්ක්‍රිප්ට් කරන්න එපා චුට්ටක් ආත. එතකොට ලස්සන තැන් බලා ගන්න බැරි වෙයි. ඉතින් අන්න අපි දැන් පිටත් වෙනා මහරගමින් මේ විදිහට පිටත් වෙලා අපි දැන් මඟට යද්දී මේ විදිහට කෝච්චියට වුණා කොච්චිය ආවා. ඉතින් මං චූටි වීඩියෝකුත් ගත්තා. ඊට පස්සේ මෙන්න අපි ප්ලේස් එකට ආවා. මෙන්න මෙහෙට තමයි අපි ආවේ. දැන් බලන්න ඇති ඔයාලට හුරු පුරුදු ඇති. ඔයාලත් මෙතෙන්ට ඇවිල්ලා තියෙන. ඒ නිසා ඔයාලට පුරුදු ඇති මේක හිටි කියලා. මේ දෙන්නේ බේරවැව. ඉතින් පේනවනේ බේරවැව කිව්වොත් ඉතින් කවුරුද දන්නවනේ ඉතින් කියන්න ඕනේ නැන්නේ. ඉතින් අන්න බේරවැව ළඟට ආවට පස්සේ එහා පැත්තේ තියෙන මොකක්ද ඉතින්? ලෝටස් ටවර් එක. ඒ කියන්නේ නෙළුම් කුළුණ. ඉතින් නෙළුම් කුළුණ බලන්න තමයි අපි දැන් ආවේ. ඉතින් ওই විදිහට අපි බේරවැව ළඟට ඇවිල්ලා මෙතන චුට්ටක් නැවතිලා බැලුවා. වැව පොඩ්ඩක් මාළු ගොඩාරියක් මැරිලා හිටියා. ඇවි වතුර පොඩ්ඩක් අපිරිසිදු වෙලා වයි තිබ්බේ. ඉතින් ওই විදිහට අපි දැන් එතන ඉඳන් දැන් යනවා ලෝටස් ටවර් එකට. දැන් මෙතනින් ටිකට් උත් ඇදගෙන අපි දැන් යන්නේ ටවර් එක ඇතුළට යන්න. ඉතින් නා අපි දැන් ෆොටෝ ගහ මේ විදිහට සෙල්ෆි එක ගහ අපි දැන් ආවා. මෙන් අපි දැන් ලිෆ්ට් එකේ තමයි ගිය ටිකට් එකක් ගන්න. ටිකට් එක රුපියල් 500යි. අපි දැන් ටිකට් එක රුපියල් 1000ක් නා. ඊට පස්සේ අපි දැන් මේ නළුම් කුළුණේ උඩටම ආවා. මෙතන හරියම ලස්සනයි. දා හුලඟත් වැඩි කොන්න මොකද දා වහින දවසක් අපි යන කරනකොට බස්ස පායලා තිබ්බේ. ඊට පස්සේ දැන් අපි දැන් ආවා හරියම සීතලයි. හරියම හුලඟ වැඩි මෙතන හරියම සනීපයි තිබ්බේ. ශෝක ඉතින් අත්තනම් මෙතන මාරු විදිහට මානසික නිදහසක් මාරු විදිහට මම වෙනද කියා වගේ මම හරිම හොයන්නේ මානසික නිදහසක් මොකද මට මනස පොඩ්ඩක් සහැල්ලු කරගන්න තමයි මම පොඩ්ඩක් එළියට ගිහ මේ වගේ ඇවිදින්න යන්නේ. ඉතින් මේ විදිහට අපි දෙන්න ෆොටෝ ගහුවා. මට කියන්න බැරි වුණා මේ නෙළුම් කුළුණ ඉදිකිරීමට ගිහිලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 104ක් වගේ. ඉතින් ඒ වගේම තමයි මේකේ උස වෙනවා මීටර් 350ක්. අකුසක තමයි තියෙන විශාල බිල්ඩින් පවා අපිට මෙතෙන්ට ආවට පස්සේ බලා ගන්න පුළුවන් විශාල හෝටල්ස්. අතරම හරිම ලස්සනයි. දැන් අපි බලන්නකෝ. දැන් අපි හාබර් එක එතකොට ෆෝට් සිටි එක අපි ළඟට ගිහිල්ලා බලන්නත් ඕනේ. අපිට සාමාන්තරව බැලුවොත් අපිට සියලුම ප්‍රදේශ බලන්න බෑ. නමුත් මේ වගේ ඉහළට ආවට පස්සේ අපිට හැමදේම පේනවා. කොළඹ නගරයේ තියෙන හැමදේම බලන්න පැති ෆෝට් සිටිය පේනවා. වරාය පේනවා. වරාය කොච්චර විශාලදද මාර්ම ලස්සනයි. ඉතින් වරාය පේනවා. මේ වගේ හැමදේම කොළඹ තියෙන විශේෂ ස්ථාන හැමදේම මේ උඩට ආවට පස්සේ පේනවා. ඔයාලට මම පෙන්නන මේ බලන්නක බේරවල ඉතින් පේන්නේ කොළඹ කොළ පාට. ඉතින් කොහොමද කියලා හිතාගන්න බලන්න. ඒ වගේම තමයි අර ඇතින් මුහුද පේනවා. මාර්ම ලස්සන විශාල බිල්ඩින්. ඒ වගේම තමයි මම පළවෙනි වතාවට තමයි ඩයලොග් එක දැක්කේ. මෙතනින් නම් මම දැක්ක හරියට ඩයලොග් බිල්ඩින් එක. ඊට පස්සේ මම තව දැක්කා ගොඩක් දේවල් කියන්න දේවල් නැහැ. විශාල සපු ගස් කන්දේ විශාල තෙල් පිරි පහරි මධ්‍යස්ථානේ මේ හැම දෙයක්ම අපිට උඩ ඉඳන් බලා ගන්න පුළුවන්. එතකොට ඉතින් විශාල ප්‍රදේශයක් ආවරණය වෙනවා අපිට පේනවා මෙතන ඉඳලා ආවට පස්සේ. ඒ වගේම තමයි අර බලන්නකෝ ආයෙත් මට පෙන්නන්න බැරුණා කෝච්චියල් ස්ටේෂන් එක. අපිට කඩේ ඉතින් ස්ටේෂන් එකේ කෝච්චි දැන් කෝච්චියක් එනවා. මම ඒකත් ආයෙත් වීඩියෝ කරලා තියෙන මම ආයෙත් පෙන්නන්නම්. ඉතින් අපි දැන් මේ විදියට වටේටම ඇවිද්දා හරිම ලස්සනයි. මේ දැන් තැන් වලට කියලා හැමතැනම බැලුවා. ඒ පේන ගොඩ නැගිලේ ස්ථාන ඒ හැමදේම බැලුවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මාරම ෂෝප් එක දැන් තාට් පස්සේ ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම එන්න. නිමාඩු තියෙන දවසක ඇවිල්ලා මේ විදියට ඔයාලගේ ආදරණීයන් එක්ක ඇවිල්ලා මේ විදියට පොඩක් විනෝද වෙන්න. ඒක මාරම ෆීලින් එකක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ගිහිල්ලාම තමයි බලන්න එක ෆීලින් එක. අර පේනවද ඔයාලට? මං කියර කෝච්චි අර මේ දිගට තියෙන කෝච්චි ටික නවත්තලා තියෙන කෝච්චි ගොඩාරියක් තියෙන ඇතරම හරිම ලස්සනයි ඒක.
ඉදිහට තමයි ඉතින් කොළඹ නගරේ පේන්නේ. ඇත්තටම මෙතන පේන්නේ හරියට පිට රටකට ගියා වගේ. ආ මට ආඩි කියන්න බෑ නා නිවුස් එකක්. ඒක කියනකොට මට මතක් නෑ. ඇත්තටම පිට රට යන්න කියන්නේ සිංගප්පූරේ යන්න මට chance එකක් තියෙනවා. ඉතින් කොහොමද කරන්න කියලා මම කියන්නම් ඒක. ආ ඔයාලා දන්නවනේ මම ඩිග්‍රියක් කරන්න හදුවා. ඇත්තටම මම ඒක ඩිග්‍රිය නැවතුවා. මට ඒක ටයිම් එක මදි. මගේ අනිත් වැඩත් එක්ක මම ඔන්ලයින් සයිට් වල ගොඩක් වැඩ කරන නිසා දැන් මම බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමාවක් කරනවා. හයිකු ඩිප්ලෝමාවක්. මොකද ඒකෙන් පස්සේ මට මේ ඩිග්‍රියට ඇප්ලයි වෙන්න එන්ට්‍රි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම දැන් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ සිංගප්පූර් ග්‍රීන්විච් යුනිවර්සිටි එකේ. ඩිග්‍රියක් තියෙනවා බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්. හයිකර් ඩිග්‍රියක් තියෙනවා. ඉතින් ඒක කරන්න බලා. හැබැයි ඒක කරන්න නම් බිස්නස් මැනේජ්මන්ට් හයිකර් ඩිප්ලෝමාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක කම්ප්ලීට් වුණාට පස්සේ ඉතින් අර ඩිග්‍රියට එන්ට්‍රි වෙන්න පුළුවන් කැම්පස් එකේ. හැබිතකට තවත් විශේෂත්වයක් තියෙන්නේ මේ කැම්පස් එකේ ග්‍රීන්විච් කැම්පස් එකේ ස්ටඩි කරනකොට පාර්ට් ටයිම් කරන්නත් පුළුවන් මේක. ඉතින් ඒක නිසා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමනුත් මේ ඩිග්‍රිය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කටයුතු වලට දැන් සූදානමෙන් ඉන්න මේ දිනවල ටික ටික සූදානම් කරගෙන යනවා. ඉතින් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මට තනියම යන්න බැහැනේ. මට ඉතින් ඉස්සරහට තරම තමයි යන්නේ. ඉතින් අපි දැන් ඉස්සරහට මොනවද කරන්න කියලා මම අනිවාර්යෙන් වීඩියෝ වලින් ඔයාලට අරන් එනවා. අන්න ඉතින් අපි බඩගින්නක් ආවා. ඉතින් අපි මෙතනට ආවා. මෙතන තියෙනවා රසම රස කෑම ගොඩක්. දැන් ඉතින් කෑම තෝරගෙන කන්න තමයි හදන්නේ. සොසේජස් තියෙනවා. ඉතින් අපි දැන් කන්න හිතර මොන මොන හරි අරගෙන. ඉතින් අපි දැන් ගත්තා මං කන්නේ උළුඳු වඩේ ගත්තා. ඊට පස්සේ ඉසුරු ඉස්ස වඩේ ගත්තා. ඊට පස්සේ දැන් ඉතින් අපි දැන් මේ විදිහට මේටි කනවා. හැබැයි තවත් ඉසුරු කිව්වා අපිට ලොකු ඉස්සෙක් ගමු. ලොකු ඉස්ස ඉන්නවා බැදප. ලොකු ඉස්ස කියන්නේ අර කූරටි සෙට් කරලා තියෙනවා. අපි එකක් ගමු කියලා. ඉතින් අපි එකක් ගත්තා. ඒක හරිම රසයි මේ ලොකු ඉස්ස. මේක වෙන්නේ රුපියල් 480ක් වුණේ මේක. මේක මා රසයි මේක. මොකද ඉස්සු තුන. ඉතින් ඔය විදිහට අපි අද ජර්නි එක අවසන් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔය විදිහට තමයි කොළඹ නගරයේ ලස්සනම ලස්සන ස්ථාන බලලා මේ විදිහට අපි අපේ ගමන අද අවසන් කරන්න හදන්නේ. බලන්නකෝ රෑවෙද්දි හරිම ලස්සනයි. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. ඒක ඇස් දෙකෙම දකින්න ඕනේ ෆීලින් එක. ඒ දැනෙන්න ඕනේ ෆීලින් එක. එහෙනම් ඉතින් ගෙහෙලෙන්නම් තව ලස්සන වීඩියෝ කරකම් පරිස්සමින් එන්නේ.